අයිබෝවන් අදත් ඔයාලකතුන් සිටින්නේ අයිකේ ක්‍රියේෂන්ස් YouTube channel එක හරහා. ඉතින් අද මම ඔයාලා හම්බවට ආවේ ගොඩක් අරුණ යෝතියන් ඉල්ලලා තියෙන වර්තමානයේ වෙන විට මොහොනේ තියෙනවා ලීචින් ක්‍රීම් යූස් කරලා නිසා ඌවට යන්න බෑ. ඒ වගේම අවුවට ගියපු ගමන් ගොඩක් කළු වෙනවා, ස්කින් එක අඳුරු පාට වෙනවා, මුහුණ වේලිලා ගිහින්, ඒ වගේම බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන ප්‍රශ්න වලට නිසි විසඳුමක් අරගෙන තමයි මම අද ඔයාලා හමුවට ආවේ. මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ ෆේස් ක්ලීන් අප් එකක් ගෙදරදීම කරන විදිය. ඉතින් ෆේස් ක්ලීන් අප් එකක් ගෙදරදීම කරන විදිය ස්ටෙප් කිහිපයක් තියෙනවා. අපිට මේ සඳහා ක්ලීන් අප් එකක් කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මට ප්‍රශ්න ඉදිරිපත් කරපු තරුණ යුවතියන්ට, ඒ වගේම මැදිවිය කාන්තාවන්ට මම ඉල්ලීමක් කරනවා. මගේ මේ ටියුටෝරියල් එක බලලා ඔයාලගේ ස්කින් එකට වැදගත් වෙන යම් දෙයක් මගේ වීඩියෝ එකෙන් තියෙනවා. ඔයා ඒ දේ අනිවාර්යෙන්ම අනුගමනය කරන්න, ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. අපි බලමු ෆේස් ක්ලීන් අප් එක ගෙදරදීම කරන්නේ කොහොමද කියලා. ඉතින් දවසේදීම ක්ලීන් අප් එක කරන්න මේ වීඩියෝ එක බලන හැමෝම ට්‍රයි කරලා බලන්න. ඉතින් හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ගොඩ දෙනෙක්ට මේ කියන ප්‍රශ්නයක් තමයි ක්ලීන් අප් කරනවා ඒ සාර්ථක ප්‍රතිඵල නැහැ. ක්ලීන් අප් කරනවා, ෆේෂල් කරනවා, ඒ වගේම නයිට් ක්‍රීම් යූස් කරනවා, ඩේ ක්‍රීම් යූස් කරනවා. නමුත් ඒවෙන් කිසිදු ප්‍රතිඵලයක් නැතිකම ගොඩාක් තරුණ යුවතියන්ට තියෙන ගැටලුව. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් අපිට පුළුවන් හිතන්න, අපි කරන ඒ කියන්නේ ස්ක්‍රබ් එකක් කරා, ක්ලෙන්සර් එකක් කරත් අපි කරන විදියේ කොමන හෝ වැරද්දක් තියෙන්න පුළුවන්. අපි කරන ස්ටෙප්ස් වල වැරද්දක් තියෙන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ නිසා අපිට මේවෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන ස්ටෙප්ස් ටික අනුගමනය කරලා ඔයා මේ ක්ලීන් අප් එක ගෙදරදීම නිවැරදිව මේ ආකාරයටම කරගත්තොත් එක පියවරක්වත් අඩු නොකර අනිවාර්යෙන් ඔයාලට සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු අද අපි තෝරගන්න බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. ගොඩක් තරුණයෝට ඒ වගේම මගේ කාන්තාවන්ට සුදුසු අද වෙළඳපොළේ තියෙන නම්බර් 1 බ්‍රෑන්ඩ් එක කිව්වොත් හරි ලංකාවේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් හිමි, ලංකාවේ අංක එකේ වෙළඳ නාමයක් හිමි බ්‍රෑන්ඩ් එකක් විදියට ජෝවිස් බ්‍රෑන්ඩ් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් අද මම ජෝවිස් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ක්ලීන් අප් එක කරන්නේ. ජෝවිස් බ්‍රෑන්ඩ් එකේ ඔයිලි ස්කින් ක්ලෙන්සර්ස් තියෙනවා, ඩ්‍රයි ස්කින් ක්ලෙන්සර් තියෙනවා, ඊළඟට අපි ටෝන එක ගත්තොත් ටෝන එකෙත් ගොඩක් වර්ග තියෙනවා. ඉතින් ඔයාලට සුදුසු, ඒ කියන්නේ ඔයාලට කැමති ඔයිලි ස්කින් එක වුණත් ඔයිලි ස්කින් එකේ එක එක දේවල් තියෙනවා, හනියන්, පපායා, ඒ වගේ කියලා ගොඩක් නම් වලින් තියෙනවා. ඉතින් ඔයාලට කැමති බ්‍රෑන්ඩ් එකක් මේ සඳහා තෝරගන්න පුළුවන්. මම ඔයාලට මේ ගාන බ්‍රෑන්ඩ් තමයි මම භාවිතය කරන්නේ. නම මට තියෙන්නේ සාමාන්‍ය සම ඕල් ස්කින් ටයිප් එකේව තමයි භාවිත කරන්නේ ජෝවිස් බ්‍රෑන්ඩ් එකේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් ටෝන් එක හඳුනගෙන ඔයාලට ජෝවිස් බ්‍රෑන්ඩ් එකේ හෝ වෙනත් ලංකාවේ හොඳ වෙළඳ නාමයක් තියෙන බ්‍රෑන්ඩ් එකක් මම ඔයාලට හඳුනා දුන්නා. මේ බ්‍රෑන්ඩ් වලින් ඔයාලට සුදුසු බ්‍රෑන්ඩ් එකක් අරගෙන ඔයාලට ක්ලීන් අප් එක ගෙදරදීම කරගන්න පුළුවන්. ඔයාලට ජෝවිස් බ්‍රෑන්ඩ් එක හැරෙන්න වෙන ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් මොනවද කියලා. ඔයාලට කිරේ දිස් වෙනවා ඇති ලෝටස් කියන බ්‍රෑන්ඩ් එකෙන් අපිට ක්ලීන් අප් එකට ගන්න පුළුවන් ක්ලීන් අප් එකට අවශ්‍ය ක්‍රීම් වර්ග ටික. ඒ වගේම ඇරෝමා මැජික්, ගානිය, හිමාලයා කියන බ්‍රෑන්ඩ් වලින් ගන්න පුළුවන් ක්ලීන් අප් එකට අවශ්‍ය කරන ක්‍රීම් වර්ග ටික. ඉතින් අපි බලමු ක්ලීන් අප් එක මුල් පියවරින්ද අවසන් පියවර දක්වා නිවැරදිව කරන ආකාරය. අපි මුලින්ම ක්ලීන් අප් එකදී කරන්නේ ෆේස් ක්ලෙන්සර් කරන එක. මේ ක්ලෙන්සර් කරන එක අපි ඇඟිලි තුඩු වලින් තමා කරන්නේ. ඔයාලට තිරේ දිස්සෙනවා ඇති මේ ක්ලෙන්සර් එක අපි අතේ මැණික් කටුවට ඉස්සරහින් අතට ක්ලෙන්සර් බොහොම ස්වල්පයක් අරගෙන මුහුණේ අපේ කම්බෝල් දෙක දෙපැත්තේ නිකටේ නළලේ ඩොට්ස් තියලා අපි හොඳට ඇඟිලි තුඩු වලින් මෘදුව උඩු අතට ක්ලෙන්සර් කරන්න ඕනේ. ඉතින් මේ ක්ලෙන්සර් එක විනාඩි 4-5ක් විතර හොඳට ක්ලෙන්සර් කරන්න. ක්ලෙන්සර්ගෙන් වෙන්නේ අපේ ඕපන් වෙලා තියෙන සෝසස් වල තියෙන
කුණු දුම්රිය ඉවත් කරන එක. ඒ වගේම අපේ ස්කින් එකේ තියෙන වැඩි ඔයිල් ගතිය ඉවත් කරන එක තමයි ක්ලෙන්සර් එකෙන් වෙන්නේ. ඒ වගේම ෆේස් වොෂ් එකක් ගත්තොත් ෆේස් වොෂ් එකෙන් වෙන්නේ කුණු දුම්රිය උඩින් ඉවත් කරන එක. නමුත් ක්ලෙන්සර් එකකින් වෙන්නේ අපේ ස්කින් එකේ ඇතුලේ තියෙන ෆෝසස් ඕපන් වෙනවා. ඉතින් මේ ඕපන් වුණාට පස්සේ ස්කින් එකේ ඇතුලේ තියෙන කුණු දුම්රිය ඉවත් කරනවා. මෘදුව විනාඩි 5ක් විතර අපි ක්ලෙන්සර් එක කරන්න ඕනේ. ඊළඟට බලමු සෙකන්ඩ් ස්ටෙප් එක වෙන්නේ ක්ලීන් අප් එකකදී ස්ක්‍රබ් එක. ඉතින් ජෝෆිස් ෆේස් ස්ක්‍රබ් එක තමයි අද අපි ස්ක්‍රබ් එක විදියට යොදා ගන්නෙ. මූණේ තනින් තන ගාලා තනින් තන කිව්වේ ස්ක්‍රබ් එක නිකටේ කම්බුල් දෙක දෙපැත්තේ නළලේ වගේ තමයි ස්ක්‍රබ් එක තාලේප කරන්න ඕනේ. ස්ක්‍රබ් එක මූණේ ගාලිවලා උඩුවතට විනාඩි 5ක කාලයක් අපි පිරිමදින්න ඕනේ. ඉතින් මේකෙන් වෙන්නේ අපේ මැරුණු සෛල ස්කින් එකේ තියෙන මැරුණු සෛල ඉවත් කිරීම. ඒ වගේම මුහුණේ තියෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් කියන රෝගකාරකයන් දැන් උඩට ඉස්මතු වී පෙන්වීම තමයි ස්ක්‍රබ් එකේදී වෙන්නේ. ඉතින් අපි ස්ක්‍රබ් එකක් කරාට පස්සේ අපි මද උණුසුම් ජලයෙන් තමයි අපි ස්ක්‍රබ් එක ඉවත් කරගන්න ඕන. ඉතින් අපි බලමු ස්ක්‍රබ් එක මද උණුසුම් ජලයෙන් ඉවත් කරලා ෆේස් ස්ටීම් එකට කලින් අපි එක්ස්පෝ ජෙල් එකක් භාවිතා කරන්න ඕනේ. මොකද ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන් නිසා තමයි අපි එක්ස්පෝ ජෙල් එකක් භාවිත කරන්නේ. ඊට උඩින් තමයි ස්ටීම් එක කරන්නේ. ඉතින් අපි බලමු ෆේස් ස්ටීම් එක කරන ආකාරය. ෆේස් ස්ටීම් එක කරන විදි කිහිපයක් තියෙනවා. ක්‍රමවලින් අපි එක ක්‍රමයක් බලමු. ගෙදරදීම අපිට කරන්න පුළුවන් ක්‍රමයක්. සාමාන්‍යයෙන් තරුණ යුවතියකට මැදිවියේ ඕනම කාන්තාවකට මේ ආකාරයට කරන්න පුළුවන්. ෆේෂල් සෝන එකක් තියෙන අයට එම උපකරණය භාවිතයෙන් ෆේස් ස්ටීම් එක කරගැනීමට හැකියාවක් තියෙනවා. වලට තිරේ දිස්සෙනව ඇති ෆේෂල් සෝන එක. මෙහි උපකරණය තියෙන අයට ඒ උපකරණය භාවිතයෙන් කරන්න පුළුවන් නිවසදීම. ඒ වගේම ෆේස් ස්ටීම් එකට කලින් ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕනේ එක්ස්පෝ ජෙල් එක කාලේප කරලා ෆේස් ස්ටීම් එක කරන්න. අපි බලමු ෆේෂල් සෝන උපකරණයක් තියෙන යුවතියකට මේ උපකරණය භාවිත කරන්නේ කෙසේද කියලා අපි බලමු. ෆේෂල් සෝන එක භාවිත කරන්නේ මෙන්න මේ විදියට. මේකේ තියෙනවා අපිට ස්ටීම් එකට අවශ්‍ය උපරිම වතුර ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා මැක්ස් කියලා. ඉතින් ඒ වතුර ප්‍රමාණයට අනුව වතුර දාලා අපිට ප්ලග් කරලා වතුර එක උතුරනකොට හුමාලය නගිනකොට අපිට පුළුවන් අපේ මූණ ස්ටීම් කරගන්න. මේ උපකරණය අඩුවැඩි කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් විනාඩි 5ක් වගේ තමයි මේක ප්ලග් කරලා තිබ්බහම තමයි හුමාලය එන්නේ. එතකොට හුමාලය අල්ලන්න පුළුවන්. ඔයාලට තිරේ දිස්සෙන ඇති ෆේෂල් සෝන උපකරණයක් භාවිතයේ යෙදෙන තරුණියක් කොහොමද ඒ උපකරණය භාවිත කරන්න කියලා ඔයාලට තිරේ දිස්සෙන ඇති අපිට පුළුවන් දැන් ස්ටීම් කරන්න. ස්ටීම් උපකරණයක් නැති කෙනෙක්ට, ෆේෂල් සෝන එකක් නැති කෙනෙක්ට අපිට පුළුවන් මෙන්න මේ විදියට අපේ ෆේස් ස්ටීම් එක කරන්න. හොට් ටවල් එකක් මුහුණේ මේ තිරේ දිස්සන ආකාරයට ඔතා විනාඩි 5කට අසන්න කාලයක් රඳවා තබන්න ඕන මුහුණේ. මේ ක්‍රමයක් ස්ටීම් කරන්නේ පහසුමෙන්ම කාලය ඉතිරි කරගැනීමේ තවත් එක් ක්‍රමයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. අපිට හෙම්බිරිස්සාව මොලේ බරගතිය දැන්නහම අපි මොකද කරන්නේ? උණු වතුර හුමාලයේ අල්ලන. ඉතින් මේ උණු වතුර හුමාලයේ අල්ලන විදියට අපිට පුළුවන් නිවසේ තියෙන මුට්ටියකට වතුර ටිකක් තියලා හුමාලයේ පිටතට නොවෙනසේ පියනකින් වහලා අපිට රෙද්දක් ආධාරයෙන් අපිට ෆේස් ස්ටීම් එක කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට මුට්ටියක් නැත්නම් අපිට භාජනයකට උණු නටන හොඳට නටන උණු වතුර ටිකක් අරගෙන මේ තිරේ වලට දිස්සෙනව ඇති ඒ පින්තූරත් ඒ විදිහට අපිට පුළුවන් උණු වතුර හුමාලයේ අල්ලලා අපේ ෆේස් ස්ටීම් එක කරගන්න. ඉතින් මේ ෆේස් ස්ටීම් එක කරගන්න පුළුවන් ආකාරයන් තුනක් මම ඔයාලට දැන් සඳහන් කරා. වීදුරු බඳුනක්
ආධාරයෙන් අපිට මේ ස්ටිම් එක කරගන්න පුළුවන් මුට්ටියක් නැති කෙනෙක්ට. වැදගත්ම දේ වෙන්නේ උණු වතුරු හුමාලයේ පිටතට නොවන ලෙස රෙද්දකින් වසා හුමාලයේ ඇල්ලීම. ස්ටිම් එක උපරිම කාලය මිනිත්තු 5ක කාල සීමාවක්. ඉතින් අපිටම අවංක වෙලා ෆේස් ස්ටිම් එකේ යෙදෙනවා නම් අපිට ක්ලීන් අප් එකේ තියෙන ඊළඟ පියවරට තමයි ඒක වැදගත් වෙන්නේ. ලේසි මෙන්ම පහසු වෙන්නේ ස්ටිම් එක හරියට කරමු. අපි ඊළඟට යමු ක්ලීන් අප් එකේ 4th ස්ටෙප් එකට. අපි යන්නේ දැන් ස්ටිම් කරාට පස්සේ අපිට ෆේස් මාස්ක් එකක් අවශ්‍යයි මූණට. ඒ ෆේස් මාස්ක් එක යූස් කරන පියවර. ෆේස් මාස්ක් එකකින් මෙතනදී අපි හඳුන්වන්නේ බ්ලැක්හෙඩ්ස් and white heads ඉවත් කරන ෆේස් මාස්ක් එකක් තමයි ක්ලීන් අප් එකේදී අපි 4th ස්ටෙප් එකට යොදා ගන්නෙ. ඔයාලට tire දිස්සෙනව ඇති මෙන්න මේ වගේ ෆේස් මාස්ක් අද වෙන විට වෙළඳපොලේ බොහෝ ලෙස තියෙනවා. ඉතින් මේවා බොහෝ දුරට ෆේස් මාස්ක් විවිධ බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. Facebook pages හරහා සමාජාලා වෙනත් වෙබ් අඩවි හරහා ඉතාමත් ශීඝ්‍රයෙන් අලෙවි වෙනවා මේ ෆේස් මාස්ක්. ෆේස් මාස්ක් එක වෙනුවට සැලුන් වල භාවිත කරන්නේ එක්ස්ට්‍රැක්ටර් එක. ඉතින් එක්ස්ට්‍රැක්ටර් එකෙන් කරන්නේ මේ බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් කරන එක. ඉතින් මේ ෆේස් මාස්ක් එකෙන් කරන්නේ බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් කරන එක. ෆේස් මාස්ක් එක ගන්න හැකියාවක් නොමැති කෙනෙක්ට පුළුවන් එක්ස්ට්‍රැක්ටර් එකක් භාවිතයෙන් බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් කරන්න. එක්ස්ට්‍රැක්ටර් එක වෙළඳපොලේ සාමාන්‍ය මිල රුපියල් 25ක පොඩි මුදලක් තමයි වෙන්නේ. ඉතින් මේ වගේ සුළු මුදලක් දීලා ඔයාලට මොහොනේ තියෙන බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පිට එහෙම නැති කෙනෙක්ට පුළුවන් ෆේස් මාස්ක් එක මිල දීගෙන ඒ කාලේප කරලා අපේ මුහුණේ තියෙන බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් කරගන්න. මේ ක්‍රීම් තියෙන්නේ ඒ වගේම නවීන උපකරණත් මේ සඳහා තියෙනවා. ඒ උපකරණයක් තමයි මේ ඔයාලට තිරේ දිස්සෙන්නේ බ්ලැක් වයිට්හෙඩ්ස් රිමූව් වැකුම් ක්ලීනර් එකක් තමයි මේ සඳහා තියෙන උපකරණය. මේ උපකරණයත් eBay එකේ ඒ වගේම Facebook pages සරහා ඉතාමත් ශීඝ්‍රයෙන් අලෙවි වෙනවා මේ වර්තමානය වෙන විට. ඉතින් ඔයාලට පුළුවන් මේ උපකරණය cash on delivery ක්‍රමයට ඉවසිටම ගෙන්වා ගන්න. මේ මගින් මුහුණේ බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉතාමත් හොඳින් ඉවත් වෙනවා. බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ් මේ මුහුණේ තියෙන්නේ කොහෙද කියලා සමහරු නොදන්නවා ඇති. ඉතින් අපි බලමු මේ බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් අපේ මුහුණේ කොයි කොයි ප්‍රදේශවලද තියෙන්නේ කියලා. නළලවට ප්‍රදේශවල, නාසය දෙපැත් නිකට. මෙන්න මේ කියන ප්‍රදේශයන්වල අපිට බ්ලැක්හෙඩ්ස් වැඩිපුරම දකින්න ලැබෙනවා. බ්ලැක් ඇන්ඩ් වයිට්හෙඩ්ස් වැඩිපුරම දකින්න ලැබෙනවා. බ්ලැක්හෙඩ්ස් රිමූව් වැකුම් ක්ලීනර් එක හෝ දැන් මම ඔයාලට කිව්වා අපිට ෆේස් මාස්ක් එකක් ගන්න පුළුවන්. ඒ වෙනුවට එක්ස්ට්‍රැක්ටර් එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට වැකුම් ක්ලීනර් එක භාවිත කරන්න පුළුවන්. ෆේස් මාස්ක් එක එක්ස්ට්‍රැක්ටර් එක හෝ වැකුම් ක්ලීනර් එක. අපි දැන් මාස්ක් එක භාවිත කරොත් මම මේ කියන්න යන්නේ ඒ ගැන. ෆේස් මාස්ක් එක ඉවත් කරන්නේ මද උණුසුම් ජලේ. බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් කරන්න යම් කෙනෙක් ෆේස් මාස්ක් එක භාවිත කළොත් එය ඉවත් කරන්නේ මද උණුසුම් ජලයේ. මේක ඉවත් කරාට පස්සේ අපිට පුළුවන් බලාගන්න ඩීප් ක්ලීන් එකක් අපේ මූණේ තියෙන. මූණ ඉතා සුමුදුව මේ අවස්ථාවේ ඔබට දැකගන්න පුළුවන්. ෆේස් මාස්ක් එක උපරිම කාලය විනාඩි 10ක් පමණ තමයි. නමුත් වෙනත් යම් යම් බ්‍රෑන්ඩ්ස් වල ඊට වඩා අඩු කාලයක් ගන්න පුළුවන්. හැම බ්‍රෑන්ඩ් එකකම ඒ පැකට්ුවේ පිටිපස හෝ සයිඩ් එකෙන් ගහලා තියෙනවා ඒක භාවිත කරන්න ඕන කාලය. ඉතින් මෙන්න මේ පියවරයන් අනුගමනය කළා ඔයා නිවැරදිව ක්ලීන් අප් එකකට ගියොත් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් අපි දැන් යන්නේ ක්ලීන් අප් එකේ අවසන් පියවරයන් දෙකට. අවසන් පියවරයන් දෙකෙන් අපේ මුල් පියවර වෙන්නේ මුහුණේ ෆෝසස් ඕපන් වෙලා තියෙන්නේ. මොකද අපි ක්ලින්සර් කරා, ස්ක්‍රබ් කරා, ස්ටීම් කරා. ඉතින් මෙන්න මේ දේවල් හින්දා ෆෝසස් ඕපන් වෙලා තියෙන්නේ. කියන්නේ මුහුණේ තියෙන රෝම කූප මේ අවස්ථාවේදී ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේවා වසා ගැනීම තමයි අපිට ඊළඟ පියවර වෙන්නේ. අපි ඇයි මේවා වසා ගන්නෙ? අපේ මේ ඕපන් වෙලා තියෙන ෆෝසස් අපි වහගන්නේ මොකද ඒවා ඉතාමත් පහසුවෙන් බාහිර පරිසරයේ තියෙන කුණු දූවිලි ඇතුල් වෙන්න පුළුවන් මේ ෆෝසස් ඕපන් වෙලා තියෙනකොට.
ඉතින් මේ ෆෝසස් වසා ගැනීමට තමයි අපි දැන් යොමු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි කරන්නේ පුළුන් කෑල්ලක් ආධාර කරගෙන ටෝනර් එකක් භාවිතා කරන එක. ඉතින් මම මේ සඳහා ටෝවිසල තියෙන බ්‍රෑන්ඩඩ් කිහිපයක්. ඉතින් මම මෙන්න මේ රතු පැහැයෙන් තියෙන ටෝනර් එක තමයි භාවිත කරන්නේ. මම මේක පුළුන් කෑල්ලක් ආධාරයෙන් මම මුළු මූණම ටෝනර් කරනවා. ටෝනර් කරලා ඉන් පස්සේ මේක අපේ මූණට හිමින් පුරා ගන්න දෙනවා. මිනිත්තු කිහිපයකින් පස්සේ මිනිත්තු 4ක් 5කින් පස්සේ අපි හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එක ෆේස් ස්කින් එකට භාවිත කරනවා. ඉතින් මේ මොයිස්චරයිසර් ක්‍රීම් එක අපේ ගාන ඩේ ක්‍රීම් එකට සමාන උනාලට කමන්නේ. අපි ගාන ඩේ ක්‍රීම් එක මේ සඳහා භාවිත කරාට කිසි ගැටලුවක් නැහැ. ඉතින් අවසාන පියවර වෙන්නේ මේ මොයිස්චරයිසර් ක්‍රීම් එක භාවිතය. ඉතින් මෙන්න මේ කියපු පියවරයන් ටික අනුගමනය කරලා නිවැරදි ආකාරයට ක්ලීන් අප් එකක් කරොත් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. මං ඉතාමත් විශ්වාසයෙන් කියනවා මේ කියන පියවරයන් ටික භාවිතා කරොත් ඔයාට පුළුවන් වාගේ ස්කින් එක තියනා වගේ තුන් කුණයකින් පැහැපත් කරගන්න. ඔයා මේ ස්කින් එක පැහැපත් කරගන්න මගේ ෆේස් පැක් එක භාවිත කරන්න මං කියපු ස්ටෙප්ස් අනුව ඔයා මේ ක්ලීන් අප් එක කරන්න අනිවාර්යෙන් ඔයාට රිසල්ට් එකක් ලැබෙනවා. වහ බ්ලීචින් ආසාත්මිකතාවයකින් පෙළුණු කාන්තාවක් නම් අනිවාර්යෙන් මගේ YouTube චැනල් වල කියන ෆේස් පැක් භාවිත කරන්න අනිවාර්යෙන් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔයාට පුදුම හිතේවි ඇත්තටම මේ ස්වභාවික සත්කාරයන් මගින් මේ තරම් ප්‍රතිඵලයක් තියද කියලා ඔයාට හිතේ. ඉතින් මං ඔයාලගෙන් ඉල්ලන්නේ අපි කෙනෙක්ට දෙන්න ඕනේ හොඳම දේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube චැනල් එකේ තියෙනවා දැනට සාමාන්‍යයෙන් ඔයාගේ තලෙලු සමක් තියෙන යෝතියක් නම් ඒ තියෙන සම තුන් ගුණයකින් අනිවාර්යෙන්ම මාසයක් නොකඩවා මේ සත්කාරයන් කරන්න අනිවාර්යෙන්ම පැහැයක් ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලට කුමන හෝ දැනුමක් ලැබුණා නම් මං පොඩි ඉල්ලීමක් කරනවා මගේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුව අතර ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලට මේ ක්ලීන් අප් එකේදී ගැටලුකාරී තත්ත්වයන් මොනව හරිම තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට තියෙන ගැටලු වලට පිළිතුරු ලබා දෙනවා. හොඳම දේ අරගෙන තමයි මම ඔයාල හමුවට එන්නේ. ඊළඟ බියුටි එපිසෝඩ් එකෙන් ඔයාලට නිවැරදි හොඳම දේ අරගෙන එන්න බලාපොරොත්තු වෙමි. අදට මම සමුගන්නවා. බොහොම ස්තුතියි.